අද මාත් සමග මේ සිසින්නේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරාල් නිමල් කොටවල ගෙදර මහත්මයා. මගේ ප්‍රථම ප්‍රශ්නය මේ කතාබහේ. දැන් කොමසාරිස් ජෙනරාල්තුමනි, බෞද්ධාගම පෝෂණය කිරීම රජයේ වගකීමක් වගේම වැඩිපුර බෞද්ධයන් වෙසෙන රටක ජනතාවගේ බලාපොරොත්තුවයි. මේ සඳහා මා විශ්වාස කරනවා බොහෝ රජයන්, ඕනෑම රජයක් වර්තමාන රජය පවා නොයෙකුත් කටයුතු කරනවා. හැබැයි අපිට තිබෙන ප්‍රශ්නයක් තමයි මේ බෞද්ධාගම පෝෂණය කිරීම සිද්ධ වෙන අතරවාරයේදී බෞද්ධාගම ප්‍රායෝගිකව පුරුදු පුහුණු කරනවද කියන ප්‍රශ්නේ, එය කොයි ආකාරයට පෝෂණය වෙනවද කියන ප්‍රශ්නය කාලීන මාතෘකාව බවට පත් වෙලා තිබෙනවා. මේ පිළිබඳව ඔබතුමා දකින්නේ කොහොමද? ඇත්තටම අපි ඔබතුමා කිව්ව කාරණේ හරි. මොකද 1948 ඉඳලා මේ දක්වා ගත්තම මේ රටේ සංවර්ධනය සඳහා විශාල වැයමක් රජයන් විසින් දරලා තියෙනවා. ඒත් එක්කම බුද්ධ ධර්මය විතරක් නෙවෙයි, අනිකුත් ආගම්වල සංවර්ධනය සඳහාත් අවශ්‍ය භෞතිකමය සංවර්ධනයට අවශ්‍ය කරන දේවල් කරලා තියෙනවා. නමුත් අපිට පැහැදිලිව පේන දෙයක් තමයි මේ රටේ වර්තමානයේ වෙන විට මතුවෙන යම් යම් සමාජ සිද්ධීන් දෙස බලද්දී ඇතැම් සංවර්ධනයේ අරමුණු නිවැරදිවම අපි සාක්ෂාත් කරගෙනද නැද්ද කියන ගැටලුව අපිට පැහැදිලිව පේන්න තියෙනවා. මිනිසුන් තුළ තියෙන අවිනය, මිනිසුන්ගේ තියෙන යම් කිසි අනිත් අයව මහභාගන අනිත් අය විනාශ කරගෙන යන තත්ත්වයන්, අපරාධවල තියෙන සාපරාධීභාවය වැඩි වෙලා තියෙනවා, ඒ වගේම අනිත් අයගේ දේවල් හොරා කන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ විදිහේ ආධ්‍යාත්මික වශයෙන් මිනිසුන්ගේ පරිහානියක් පැහැදිලිව පේනවා. එතකොට අපිට මේකෙන් කියවෙන කාරණේ මොකද්ද? බුදුදහම් පමණක් නොවේ, අනිකුත් ආගම් හරහා මේ රටේ ජනතාවගේ ආධ්‍යාත්මික සංවර්ධනයක අවශ්‍යතාවය. ඒක සංවර්ධනය කරන්නට තමයි ඇත්ත වශයෙන්ම දැන් වර්තමානයේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවත් බුද්ධ ශාසන අමාත්‍යාංශයත් විශේෂයෙන් අපේ ගරු අමාත්‍යතුමා ජය වික්‍රමපෙරරත්නතුමා ජනාධිපතිතුමාගේ ආවාද අනුශාසන ඇතුව වැඩසටහන් ක්‍රියාත්මක කරගෙන යන්නේ. මේක බලෙන් කරන්න බැරි දෙයක් කොමසාරිස්තුමනි. මේක තරුණයන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ සියලු දෙනා තමන්ගේ සිතින්ම ධාරණය කරගත යුතු කාරණයක්. තමුන්වන්සලා කොහොමද මේට රුකුල් දීමක් සිදු කරන්නේ? ඇත්තටම අපි ඒ සඳහා වැඩසටහනක්, ක්‍රියාකාරී වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඔබතුමා කිව්ව කාරණේ වැදගත්. මොකද මේ රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි දේශන පවත්වන සංඛ්‍යාවක් ඕනතරම් ඉන්නවා, ඕනතරම් දේශන හඬ ලැබෙනවා. හැබැයි මේ දේශනවල දේවල් ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට හුරු කරගන්න මට්ටමක පැහැදිලිව පේන්න නැති තත්ත්වයක් තියෙනවා. මේ නිසා අපි දහම් පාසල් අධ්‍යාපනය තුලත් විශාල වෙනසක් ඇති කරගෙන යනවා. බුදුදහම ඉගැන්වීම පමණක් නෙවෙයි, බුදුදහමට අනුව හුරුව, ජීවිත හුරුව ලබා දීම. අද ජීවිතය ජීවත් වීමේ කලාව කියන එක පාසල් අධ්‍යාපනයේ ඉඳලා දරුවන්ට ලැබෙන්නේ නැහැ. ඒක අධ්‍යාපන දෙපාර්තමේන්තුව මම මේ විවේචනය කරනවා නෙමෙයි, පවත්‍යා තත්ත්වය තුළදී විෂයානුබද්ධ අධ්‍යාපනය තමයි අපිත් ලබලා තියෙන්නේ. පොදුවේ දැනට තත්ත්වයත් ඒක. නමුත් ජීවිතය පිළිබඳව ඉගැන්වීම අත්‍යවශ්‍යයි. යම් අභියෝගවලට කොහොමද මුහුණ දෙන්නේ? අද ඒවට අභියෝගවලට මුහුණ දෙමින් කොහොමද අපි ජීවිතය ජයගන්නේ? අරමුණු කරා යන්නේ කොහොමද? ජීවිතේ පරමාර්ථ සාක්ෂාත් කරගන්න තමන්ගේ ගුණාත්මක තත්වයන් වර්ධනය කරගන්නේ කොහොමද? මෙන්න මේවා ගැන කතා කරන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි වැඩසටහන සකස් කළ තියෙනවා. වැඩසටහන ගණනාවක් විශේෂයෙන් මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පවත්වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. ඒකට සමගාමීව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙකම වැඩසටහන් 31ක් විතර වගේ ක්‍රියාත්මක වෙනවා, විවිධ කණ්ඩායම් ඉලක්ක කරගෙන. ළමයින්ද, තරුණයින්ද, වැඩිහිටියන්ද, ගුරුවරු, මේ හැම කෙනෙක්ම ඉලක්ක කරගෙන. රොගද මහත්මයා, දැන් විශේෂයෙන් වෙසක් මංගල්‍යය ගත්තාම අද බොහෝ වෙලාවට බෞද්ධ දහමෙන් ඔබ්බට ගිහිලා ඒක සංස්කෘතික මංගල්‍යයක් බවට පත් වෙලා තිබෙනවා. යුගයේ අවස්ථාවය අපි බලන්න ඕනේ. මේ වෙසක් උත්සවය ඇත්තටම සංස්කෘතික මංගල්‍යද නැත්නම් ආගමික අවස්ථාවක්ද කියන එක ඊට රජයේ මැදිහත් වන ආකාරයත් බොහෝ විදිහට බලපානවා. රජයේ සංස්කෘතික මංගල්‍යයක් බවට පත් කරන විට එහි එය සංස්කෘතික මංගල්‍යයක ස්වරූපය ගන්නවා. රජයට මැදිහත් වන්නේ ඒක ආගමික අවස්ථාවක් ලෙස නම් එය ආගමික ස්වරූපයකට පත් වෙනවා. කුමක්ද තමුන්නාන්සලාගේ බලාපොරොත්තු? කුමක්ද තමුන්නාන්සලාගේ මැදිහත් වීම මෙවර? එතනම රටක සංස්කෘතිය ආගමක් මත පදනම් වෙලා තියෙනවා කියන එක ඉතාම වටිනා දෙයක්.
රටක සංස්කෘතිය ආගම මත පදනම් වුණා කියන්නේ එයාගේ ආධ්‍යාත්මික වශයෙන් ඒකට ඒ සංස්කෘතියට අවශ්‍ය කරන මූලික පසුබිම සකස් වෙලා තියෙනවා. නමුත් අපි දන්නවා වර්තමානයේදී වෙසක් කියවම අපේ අවධානය යොමු වෙන්නෙම වෙසක් තොරන් ගැනත් ඒ වගේම දන්සල් ගැන ඊළඟට ඒ හරහා තියෙන තවත් දේවල් තියෙනවා. මාර්කලිඳ ආදි වශයෙන් ගත්තම බෞද්ධ දහමට කිසිම සම්බන්ධයක් නැති දේවල් තියෙනවා. ඒ නිසා අපි දැන් වර්තමානයේදී වැඩසටහන් සකස් වෙන්නේ ප්‍රත්‍යවේක්ෂා කියලා වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් උරුදුම්බර කාශ්‍යප හාමුදුරන් වහන්සේගේ මූලිකත්වයෙන් අපි මුළු දිස්ත්‍රික්ක පුරාම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. භාවනාමය වැඩසටහන් මාලාවක් ආධ්‍යාත්මික සංවර්ධනයට. ඒ වගේම සෞඛ්‍ය සහ බුදු දහම කියලා වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න කොහොමද බෞද්ධ දහම පදනම් කරගන්නේ? පරිසරය සහ බුදු දහම කියලා වැඩසටහනක් අපි කරනවා. පරිසරය කොහොමද බුදු දහම පදනම් කරගෙන කරන්නේ? වෘත්තිකයන් සහ බුදු දහම කියලා වැඩසටහනක් කරනවා. එතකොට රාජ්‍ය සේවකයා ඇතුළුව සියලු වෘත්තිකයන් කොහොමද බුදු දහමේ තියෙන කරුණු කාරණා පදනම් කරගන්නේ? සතර බ්‍රහ්ම විහරණය ගත්තොත් දාන සීල භාවනා ආදි වශයෙන් ගත්තත් මේ මෙත්තා කරුණා මුදිතා ආදි වශයෙන් ගත්තත් මේවා මිනිසුන්ගේ පුද්ගලික ජීවිතයේ ගොඩනගන්නට අදාළ වෙන කාරණා. ඒවා මත අපිට පුළුවන් රාජ්‍ය සේවය සහ අනිකුත් වෘත්තීන් ගොඩනගන්න. ඒ ගැන අපි සාකච්ඡා කරන වැඩමුළු සම්මන්ත්‍රණ පවත්වනවා. මේ විදිහට වැඩසටහන් ගන්නවක් ක්‍රියාත්මක වෙනවා. කලාව සාහිත්‍ය බුද්ධාම ආදි වශයෙන් විවිධ වැඩසටහන් කරනවා. සාහිත්‍ය ආර්ථිකයේ සහ බුද්ධාම කියලා වැඩසටහනක් කරනවා. එතකොට මේ සෑම කෙනෙකුගේම ආර්ථික ජීවිතය කොහොමද ගොඩනගන්නේ බුදුදහම් පදනම් කරගෙන. මේ විදිහට වැඩසටහන් මාලාවක් අපි ක්‍රියාත්මක කරනවා. ඔබතුමන්ලා සෑහෙන උත්සාහයක් දරනවා මේ ඉරිදා දහම් පාසල ආකර්ෂණීය තැනක් බවට පත් කරන්න, දෙමව්පියන්ව යොමු කරන්න, තමන්ගේ දුව දරුවන් ඒ ස්ථානයට යවන්නට. එහි තත්ත්වය කොහොමද? ඇත්තටම ලංකාවේ දැනට 121කට ආසන්න සංඛ්‍යාවක් දහම් පාසල් දරුවන්, බෞද්ධ දහම් පාසල් දරුවන් ඉන්නවා. මේ දරුවන් අපි ගේ අධ්‍යාපනික මට්ටම ඉහළ නම් වන්නට දහම් පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් දැන් දිස්ත්‍රික්ක මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැන් වැඩසටහන් විශාල ප්‍රමාණයක් දැනටමත් ක්‍රියාත්මක කරලා තිනවා. දහම් පාසල් ගුරුවරයා ගුරු භූමිකාව තුරදී මා කලින් සඳහන් කළ පරිදි දහම් අධ්‍යාපනය ලබා දීම පමණක් නොවේ, දහම් අධ්‍යාපනයට අනුව හුරුගීම, හැඩ ගැස්වීම, දරුවන් කොහොමද හැඩ ගැස්වන්නේ කියන තැන. ඒ වගේම සාධුචර්ය අත්පොත කියලා අපි හඳුන්වා දෙනවා. හැම දරුවෙකුටම එයාගේ ක්‍රියාකාරකම් අපි ඇගෙයීමට ලක් කරනවා. ඒ සඳහා සාධුචර්ය අත්පොත භාවිත කරන්න පුළුවන්. ළමයින්ට ලකුණු දීමේ වැඩපිළිවෙලක් කරනවා. ඒතකොට ළමයා දහම් පාසලට එද්දී මල් ගේනවා නම් ඒකටත් අපි ලකුණක් යොදා කරනවා. මේ විදිහට එයා කරන යහපත් ක්‍රියාවන් සියල්ලම ඇගෙයීමට ලක් කරනවා. ඒ වගේම අපි දරුවන්ගේ සිසු නිපුණතාවයන් ඇගෙීමේ වැඩසටහනක් කරනවා සමස්ත ලංකාව පුරාම. ඊට අමතරව දහම් පාසල් පොත්පත් බෙදා දීම, දහම් පාසල් ගුරුවරුන්ට අවශ්‍ය කරන ඇඳුම් ලබා දීම ආදි වශයෙන් සියල්ල කෙරෙනවා. ඊට අමතරව අපි දැන් වර්තමානයේදී අලුගමතුමාගේ යෝජනාවක් අනුව අලුත් යෝජනා කීපයක් ඉදිරිපත් කළ තියෙනවා ජනාධිපතිතුමාට. මම හිතනවා අපිට ඒවා සාර්ථක කරගන්න පුළුවන් වේවි කියලා. විශේෂයෙන් කල්‍යාණ මිත්‍ර සංසද හදලා මේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එහින් බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල් දරුවන් තුළ නායකත්ව කුසලතාවය ඇති කරලා මත්ද්‍රව්‍ය වලින් තොර, සාරධර්ම වලින් පිරුණ දරුවන් පිරිසක් අපේ සෑම අංශයකම නායකයන් හැටියට බිහි කරන්න. තමුන්නාන්සලාගේ අමාත්‍යංශය යම් කතිකාවතක නැත්නම් යම් සාකච්ඡාවක් සිදු කර අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක මේ දහම් පාසල් යන ළමුන්ට ලකුණු ලබා දෙන්නට, ඒ ලකුණු පාසල්වලට ඇතුළත් කිරීමේදී සරකිල්ලට ගන්නට එහි සත්‍යතාවයක් තියෙනවද? එහෙම යෝජනාවක් දැන් අපි සකස් කළා. අමාත්‍ය මණ්ඩල සංදේශය සකස් කළා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කළ තියෙනවා වෙනම කමිටුවක්. ඒ කමිටුවට අපි ඒ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. බෞද්ධ විතරක් නෙමෙයි අනිකුත් ආගම්වල නිලධාරිනුත් එක්ක සාකච්ඡා කරලා ඒ පූජකතුමාලත් එක්ක සම්බන්ධ වෙලා මේ යෝජනාව ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන්ම දහම් පාසල් යන දරුවාගේ කුසලතාවයන් මත යම් ලකුණු ප්‍රමාණයක් අලුතින් පාසල් වලට ඇතුළත් වෙද්දී ලබා දෙන්න. විශේෂයෙන් සාමාන්‍ය පෙළ සමත් වුණාම ජනප්‍රිය පාසල් වලට ඇතුළු වෙන්න දරන උත්සාහයේදී යම් ලකුණු ප්‍රමාණයක් දහම් පාසල් දරුවන්ගේ ඒ කුසලතාවයන් වලට ලකුණු ලබා දීම මත ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපිට දහම් පාසල් දරුවන්ට විතරක් නෙමේ ගුරුවරුන්ටත් යම් දිරිදීමනාවක් ලබා දිය යුතුයි කියන තැන ඉන්නවා. මොකද එයාය ස්වේච්ඡාවෙන් මේ සේවාව කරන්නේ. නමුත් එයාට ගමන් වියදම් ආදි වශයෙන් විශාල වියදමක් දරනවා. ඒ නිසා අපි යම් කිසි විධිමනාවක් ලබා දිය යුතුයි කියලා යෝජනා කරලා තියෙනවා. හොඳයි. මෙරට අස්සක් මුල්ලක් නැර බෞද්ධ සිද්ධාස්ථාන තිබෙනවා. අද බෞද්ධ කටයුතු පිළිබඳව කතා කරන්න අපි කතා කරන්නේ ඒ හා සම්බන්ධ කොමසාරිස් ජෙනරාල්වරයාත් සමග නිසා. එතකොට මේ පන්සල් මේ පූජා භූමි කළමනාකරණය කිරීම සඳහා තමුන්නාන්සලාගේ දෙපාර්තමේන්තුවෙන් අමාත්‍යංශයෙන් කොයි ආකාරයේ මැදිහත් වීමක්ද?
කොහොම සහයෝගයක්ද ලබා දෙන්නේ? බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිල වශයෙන්ම මේ සඳහා බැඳී ඉන්න දෙපාර්තමේන්තුවක්. විහාර දේවාලගම් පනත, බෞද්ධ විහාර දේවාලගම් පනතේ මේ සඳහා විධිවිධාන සලසලා තියෙනවා. එහි ප්‍රධාන වශයෙන් 4-1 වගන්ති යටතේ පාලනය වෙන විහාරස්ථාන සංඛ්‍යාවක් තිබෙනවා 254ක් විතර. අනිත් ඒවා 4-2 වගන්ති යටතේ පාලනය වෙන්නේ. එතකොට මේ 4-1 වගන්ති යටතේ පාලනය වෙනවා කියන්නේ පුරාණ විහාරස්ථාන විශාල වශයෙන් ඉඩකඩම් තියෙන ආදායම් ලැබෙන දල්දා මාලිගාව ඇතුළු ප්‍රධාන සිද්ධස්ථාන. ඒ වගේ ආදායම් පරිපාලනය කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට බලතල තියෙනවා. ඒ අනුව තමයි භාරකරුවෙක් හැටියට දියවඩ නිලමේවරයා ඇතුළුව බස්නායක නිලමේවරු පත් කිරීම කරන්නේ. අනිකුත් විහාරස්ථානවලට භාරකාර හාමුදුරන් වහන්සේ හෝ ගිහි මහත්මිය පත් කරනවා. එතකොට ඒ ලැබෙන ආදායම් සම්බන්ධව ඒ අය විසින් අනිවාර්යයෙන්ම වාර්ෂිකව අපිට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නට ඕන, ලැබෙන ආදායම් වියදම් ඉදිරිපත් කරන්නට ඕන, ඒවා වියදම් දැරීම සම්බන්ධව සම්මතයක් ලබා ගන්නට ඕන, අනුමැතියක් ලබා ගන්නට ඕන. ඒවට ලැබෙන ආදායම් සම්බන්ධව අපි ගත්තොත් පඳුරු ආදායම් ඉඳලා සියලු ආදායම් අපේ පරිපාලනයේ යටතේ තමයි කටයුතු කරන්නේ. ඉඩම් බදු දීම ආදී සියල්ලටම බෞද්ධ කටයුතු කොමසාරිස්ගේ අනුමැතිය ලබා ගන්නවා. හැබැයි කොමසාරිස්තුමනි, දැන් ඔය ඔබ කියපු ආකාරයේ ක්‍රියාවන් වලදී මේ ගිනුම්කරණය පිළිබඳ සහ විගණනය පිළිබඳ ලොකු ප්‍රශ්න තිබුණා. අපට නම් කියන්නට පුළුවන්, ඒවට සම්බන්ධ වුණු නිලධාරීන්ගෙන අපිට කතා කරන්න පුළුවන්. එතකොට යුගයේ අවස්ථාවයක් නේද මේ විහාර සහ දේවාලගම් පනත යාවත් කාලීන කිරීම? මොකද එහි තිබෙන අඩුපාඩු නිසා තමයි යම් යම් පුද්ගලයන් නීතිය රැහැන්ට හසු නොවී අදටත් මේ තනතුරු වල ඉන්නේ. මෙහෙමයි, දැනටමත් ඇත්ත වශයෙන්ම මේ තැන පනතේ තියෙන විධිවිධාන අපිට ප්‍රයෝජනට ගන්න පුළුවනි. ඒවා ක්‍රියාත්මක කිරීමේදී බරපතලම ගැටලුව තියෙන්නේ මේ පත්වෙන භාරකාර මහත්තුරු පනත අනුවම යම්කිසි ඡන්දකින් ඒ වගේ ක්‍රමයකට පත් වෙන්නේ. මේ අයට ඉවනි ගිනිම්කරණය පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා අපි ඒ සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන්, උපදේශාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි අපි විගණනයට ලක් කරන අපේ ප්‍රධාන විගණන නිලධාරි මහත්මෙක් ඉන්නවා. එයයි ලවා විගණනය කිරීම කරනවා. ඒ යම් අඩුපාඩුකම් තිබුණොත් අපට පුළුවන්කම තියෙනවා ඒ අයට විරුද්ධව පරීක්ෂණ පවත්වලා විමර්ශන කටයුතු කරලා නඩු දැමීම කරන්න. ඒ නිසා දැනට අපි ඒ සම්බන්ධෙමුත් අවධානය යොමු කරලා කටයුතු කරගෙන යනවා. ඒත් අක්කම අත්‍යවශ්‍යම ඔබතුමා කිව්වා වගේ මේ පනතේ සංශෝධනයක් තියෙනවා. පනත අලුතින්ම පනත සකස් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ කටයුතු මම හිතන්නේ බොහෝ දුරට අවසන් කරලා තියෙන්නේ. සම්මත කරගැනීමේ අවශ්‍යතාවය තියෙන. ඒ සම්බන්ධව අපේ ත්‍රිනිකායක මහානායක හඳුරන වහන්සේලාගේ එකඟතාවය ලැබිලා තියෙනවා. ඉදිරියේදී මම හිතනවා අපිට ඒක සම්මත කරගන්න පුළුවන් වේවි. එහෙම වුණාම ওই තියෙන අඩුපාඩුකම් බොහෝ දුරට අපිට අඩු කරගන්න පුළුවන්කම ලැබේවි. විශේෂයෙන්ම මෙවැනි ස්ථානවලට සම්බන්ධ වෙන මේ ගිහියන් අතින් සිදුවෙන වැරදි ප්‍රමාණය පිළිබඳව තමයි අපි සැලකිල්ලට ගන්නට ඕනි. භික්ෂුන්ගෙන් වෙන වැරදි පිළිබඳවත් අපි සලකන්නට ඕනි. මොකද මම එහෙම කියන්නේ හේතුව එවැනි තනතුරු වලට පත් වෙන්නේ සමාජයේ යම්කිසි තත්වයක්, යම්කිසි ප්‍රමිතියක් තිබෙන පුද්ගලයන්. ඉතින් ඔවුන් ගිහිල්ලා මේ වැරදි කරපුවම මේව නරක ආදර්ශ බවට පත් වෙනවා. හැබැයි කියන්නට කනගාටුයි කොමසාරිස්තුමනි, බෞද්ධ සිද්ධාස්ථානවලට අයත් ඉඩම් අමු අමුවේ විකුණා තිබෙනවා. මුදල් විශුද්ධිකරණයට ලක් කරලා තිබෙනවා. මුදල් වලට ආගිය නැති තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. තවමත් යහපාලන රජයේ අපොහොසත් වෙලා තිබෙනවා. මේවාට ජනතාවට විශ්වාසය දිනාගත හැකි ආකාරයේ ක්‍රියාමාර්ග ගන්න එහි අඩුපාඩුවක් තිබෙනවා නේද? ඒ අඩුපාඩුව කවද්ද හදාගන්නේ? නැහැ, එතන මම රජයේ පැත්ත කියනට වඩා ඒක දෙපාර්තමේන්තුව වගේකින් බාර ගන්න ඕන කාරණයක්. දෙපාර්තමේන්තුවට නීතිමය විධිවිධාන දැනටමත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අපි බැඳිලා ඉන්නවා. නමුත් අපි මා කලින් සඳහන් කරා වගේ මේක සමස්ත රටේම පවතින තත්ත්වයක්. ඇත්තටම ආදර්ශමත් පුද්ගලයන්ගේ හිගයක් අපේ රටේ තියෙනවා. මොන ශේත්‍රය ගත්තත්, දේශපාලන ශේත්‍රය ගත්තත්, රාජ්‍ය නිලධාරීන් ගත්තත්, ගුරුවරු ගත්තත්, පූජ්‍ය පක්ෂය ගත්තත් ආදර්ශමත් පුද්ගලයන් නැහැ රටේ. ඒක නෑ නෙමෙයි, අඩුයි. ඒ තත්ත්වයක් තියෙනවා. ඉතින් එවැනි ඒ තත්ත්වෙම තමයි මේකටත් බලපාලා තියෙන්නේ. ඒ කෙසේ වුවත් අපි දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නවා. කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ. යම් කිසි වරදක් කරොත් ඒ පුද්ගලයා මේ අපි මතක තබා ගත යුතුයි. සියලුම සිද්ධස්ථාන සතු දේපල කියන්නේ ඒවා පුද්ගලයෙකුටයි තේවා නෙමෙයි, ඒවා ආගමික සිද්ධස්ථාන පොදු ඒවා අදහන බැතිමතුන්ට, සැදැහැවතුන්ට අයිති දේපල. එතකොට ඒ අයගේ වගකීමක් වෙනවා. අපි තාවකාලික භාරකර්තෘත්වයක් දෙන්නේ ඒ අයගේ වගකීම තමයි. මේවා නිසි ලෙස කළමනාකරණය කිරීම, ඒවා ආරක්ෂා කිරීම, ඒවා සම්බන්ධව ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කිරීම. මේක සහ ඇත්ත වශයෙන්ම සියලුම භාරකාර මහත්තුරුන් තමන් ආදර්ශමත් පුද්ගලයෙක් හැටියට කටයුතු කරමින් අන් අයට
යමක් දීපල භෞතිකව ඉදිරි කරනවා වගේම ගුණධර්ම පැත්තෙමුත් ඉදිරි කර දීම මම හිතන්නේ යුගයේ අපි කාගෙත් වගකීමක් ඒක ඉෂ්ට කිරීමට ඉෂ්ට නොකරන අයට සම්බන්ධයෙන් නීතිමය කටයුතු කිරීමට අපි නොපැකිලව කටයුතු කරනවා කියන එකත් මම මතක් කරන්නට කැමැතියි. කොමසාරිස්තුමනි මේ කෙටි කතා බහේදී ඔබ බොහොම වැදගත් දේවල් පිළිබඳ වැදගත් ශ්‍රේෂ්ඨයන් නැත්තම් වැදගත් මත කීපයක් ඉදිරිපත් කරා. අපි ඊටත් ස්තුතිවන්ත වෙමින් ඔබෙන් සමු ගන්න. බොහොම ස්තුතියි. www.itnnews.lk/sinhala